දැන් කොහොමද ඔබතුමාගේ දේශපාලන කටයුතු? ඔය දැන් අපිට පේනවා දැන් අලුතෙන්ම සංවිධානය වෙලා ආව විකල්ප සංවිධානයක් කියලා. මේ පාර ජනාධිපති මැතිවරණයට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට ඍජුවම ඔවුන්ට ඍජුව පෙනී සිටින්න. නමුත් දැන් විකල්පෙත් නොයෙකුත් ප්‍රශ්න තියෙන බව පේනවා. ඒ කියන්නේ තපොඩක් පැහැදිලි කිරීමක් කරත් ඔබතුමා කියන්නේ. ඔය දැන් විකල්පයේ පහසුකේදා එක්ක ආවතාදී පැහැදිලිවම නගනන්ද වුන්ට කියා සිට දේ තමයි මෙවර මෙතිවරණයට ඉදිරිපත් වෙන්නේ කෙලින්ම පැහැදිලිවම ක්‍රමවේදයේ වෙනසක් ඔවුන් අනුමත කරනවා නම් ඒකට එකඟවනවා පමණයි. ඒ අවස්ථාවේදී නව ජනරජ ව්‍යවස්ථාවක් යෝජනා කළා නාගනන්ද. ඔවුන් සියලු දෙනාම අත උස්සලා එකඟ වුණා ශ්‍රීනාත් පෙරේරා ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සමග. ඔහු පැහැදිලිවම ඒ අවස්ථාවේදී කිව්වා නාගනන්ද හෙළි කළා මේ රටේ නීති ආධිපත්‍ය නැතුව මේ රට එක අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න බෑ. ඔහුට පෙන්නවා අධිකරණයේ මූලික ග්‍රහණය තියාගෙන ඉන්න හැටි හා රට එකතන හිර වෙලා තියෙන හැටි එක අඟලක්වත් ඉස්සරහට යන්න බෑ. ඌ ඒකේ වෙලාවේදී හැමෝම පිළි අරගෙන අත උස්සල එකඟ වුණා මේ අලුතෙන්ම මේ තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා 225ම නිරපහැරීමේ වැඩපිළිවෙලකට. නමුත් ඔහු ඊට පසුව ගිහිල්ලා සිරස වැඩසටහනකට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම තමන්ගේ ඔන්න පුද්ගලික ක්‍රියේ අපේ තියෙන විශ්වාසයක් ඒක සම්පූර්ණයෙන්ම කඩ කළා. එයාගේ ඒ කියන්නේ අපි අපේක්ෂා කරනවා යම් මේ වගේ ගිවිසුමකට එළඹුණාම අපේ අතර තියෙන අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමේ ස්වභාවය ඒක සම්පූර්ණයෙන්ම කඩ කළා. විශ්වාසය එතන ගියාම අවංකකම ඒක සම්පූර්ණයෙන්ම බින්දා. ඉතින් මට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලාවේදී මොකද්ද මේ විකල්පය? මොහොයලා කෙලිම රනිල් වික්‍රමසිංහගේ කෙනෙක් බව අපි දැන තමයි මොහොත් සමගම මේ සාකච්ඡාවට ගියේ. ඔහු විකල්පේ ඉන්නේ දන්නවා මේ වගේ වැඩ කරන හින්දා තමයි අදටත් උට පාර්ලිමේන්තුවටත් එන්න බැරි වෙලා තියෙන්නේ. සම්පූර්ණ විකල්පේ පාවා දුන්නා. ඔහු නියෝජනය කරන්නේ NPM එක. එහෙම ආපු කෙනෙක් එක මොකද්ද මේ විකල්පේ? ඒක ලොකු ප්‍රශ්නයක් දැන්. මම ඊයේ ප්‍රශ්න කළා. ඔහුට දෙන්න උත්තරයක් නැහැ. මේ සංවිධානය කරපු අයගේ ප්‍රශ්න කළා. ඔහුටත් දෙන්න උත්තරයක් නැහැ. ඒක මට මේක මහා විකාරයක් මේක. එහෙම නෙමෙයි. මේ 225ත් එක්ක මේ යන රත්නේදී ඔහු මොනවද කියනවා මේ කොහොමද එකපාරට ආණ්ඩුක්‍රමයක් තා වෙනස් කරනවා කියනවා මේ එක් කරන්න බෑ. පැවිදි අතරේ වෙනස් කරනවා කියලා ඒක කරන්න බෑ. විනිශ්චයකාරවරු ගෙදර අරනවා කියලා ඒක කරන්න බෑ. අවුරුදු පහෙන් පහට මේ විදිහට ඒගොල්ලෝ තියන අනිත්‍යයක් කරයි. මේවා ශ්‍රීනාත් පෙරේරා හොඳට දන්නවා JR ජයවර්ධන මේ රටේ මොනවද කළේ කියන එක. JR ජයවර්ධන 78 ව්‍යාප්තාව කරනකොට ව්‍යාප්තාවෙන් මහජනතාවට වචනයක්වත් නොකිය විනිශ්චයකාරවරු ඔක්කොම ගෙදර ඇරේ. ඒක ව්‍යවස්ථාවෙම ගෙනවා. ජනතාවගෙන් එක වචනයක්වත් ඇහෙන්නේ නැහැ ව්‍යවස්ථාවක් අලුතෙන් හඳුන්වා දෙනකොට මම මේක කරනවා මේක කරනවා මගේ ආරක්ෂාව තියාගන්නවා මට උඹලට විරුද්ධව මට විරුද්ධව නඩු දාන්න බෑ කියලා මම දාගන්නවා ව්‍යවස්ථාවෙම ආරක්ෂා වෙනවා. මේ ඔක්කොම ඔබ වංචා කරලා ගෙනාවේ. ඒ වගේම තමයි ශ්‍රීනාත් පෙරේරා කතා කළේ නැහැ වචනයක්වත් අධිකරණයේ කොතෙක් දුරට මොවුන්ගේ ග්‍රහණය තියාගෙන ඉන්නද ව්‍යවස්ථාවෙම අධිකරණයේ ඇද බැඳ තබලා තියෙන්නේ. මොහු ගිහිල්ලා දැන් කියනවා මෙහෙම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න බෑ. 72 කලේ ඔක තමයි කොළඹ රසිල්ලා 72 තියෙද්දිත් මොකද කියනවා ආණ්ඩුක්‍රම ව්‍යාප්තාවේ තියෙන ප්‍රතිපාදන ඊට පිටින් ගිහලා ව්‍යාප්තාව වෙනස් කරන්න බෑ කියලා. ਉਹ දන්නවා 72 ව්‍යාප්තාව ගෙනාවේ 1946 තියෙන ආණ්ඩුක්‍රම ව්‍යාප්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒක ඇවිල්ලා ව්‍යාප්තාව සම්පාදනය කිරීමේ එක ක්‍රමවේදයක්. මේක ඇවිල්ලා ඇත්තම කියනවා නම් ව්‍යාප්තාවේ විප්ලවයක්. මේකෙදි තියෙන එකේ මෙහෙමයි 3/2ක් ඕනේ පාර්ලිමේන්තුවේ 3/2ක් ඕනේ ජනමත විචාරණයක් ඕනේ ඔක්කොම තියෙන ව්‍යවස්ථාවේ මේක රටේ මහජනතාව තමන්ගේ පරමාධිකාරී බලය බලගන්නවට එකම අවස්ථාවක් මේ. මේකෙදි මහජනතාවට ඉහළින් ඉන්න කිසිම බලධරයක් නැහැ. මහජනතාවගේ බලය තමයි මේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අධිකරණය මේ ඔක්කොම ක්‍රියාත්මක කරයි. මොන් සියලු දෙනාම එකතු වෙලා රටේ මහජනතාව වංචා කරලා රට මේ විදිහට ධන ගස්සලා තියෙනකොට රට එක අඟලක්වත් ඉස්සරහට යන්නේ නැති අවස්ථාවක මේ ක්‍රනාවේ ක්‍රමවේදයේ මේ මංකොල්ලේ මාතෘභූමිය ගලවා ගැනීමට මේකෙන් එහෙම නැතු නාගානන්දට අංශු 7-5ක වාසියකට දෙන වැඩක් නෙවෙයි. මේ වගේ මිනිස්සු මේ විදිහට විකල්පයට ආවිල්ලා මේ කරන මුසා මම දැක්ක සෝෂල් මීඩියා එකේ ශ්‍රීනාත් පෙරේරාගේ ඔහුගේ යට ඇඳුම බව ගලවන මම දැක්ක රටේ මහජනතාවට පිළිකුල් මේ කරපු වැඩේට. ඉතින් මේ විකල්පයත් එක්ක තවදුරටත් කටයුතු කරනවද නැද්ද කියන එක ගැන තීරණාත්මක තීරණයක් ගන්න වෙනවා. මොකද ලෝ පුරායින ශ්‍රී ලාංකිකයෝ මේක අනුමත කරන්නේ නැහැ. නාගනන්දාවේ යම් එක්තරා අරමුණකට ඌට වැඩක් නැහැ. තමන්ට ලැබෙන ලාභය අපේක්ෂාව නෙවෙයි බැලුවේ. තමන්ට ලාභයක් වාසියකට කරපු වැඩක් නෙවෙයි.
ඒකින්දා මේ විකල්පය නාගානන්ද ඔවුන්ට ඕන විදිහට නටවන්න උත්සාහ කරනවා නම් ඒක කොහෙත්ම වෙන්නේ නැහැ. මොකද නාගානන්ද නියෝජනය කරන කල්පයක්වත් ගිහිල්ලා එකතු නොවන විකල්පය නෙමෙයි රටේ මහ ජනතාව. මහ ජනතාවගේ ඉල්ලීම කුමක්ද? මහ ජනතාවගේ ඉල්ලීම කෙසේ හෝ මේ 225 නිර්පහරනවා කියන එක. දැන් ඔබතුමාගේ මතවාදයට එක්ක දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔහුත් එක්ක ඔබතුමාට කොහොම තරගයක් දෙන්න පුළුවන්ද? ගෝඨාභය රාජපක්ෂ ගැන මම ඔබට කියන්න ඕනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඔහුට මොනවද මහ ජනතාව ඉදිරියට කියන්න පුළුවන්? මම ගෝඨාභය රාජපක්ෂට හරි කැමැත්තෙන්ම ආරාධනා කරන කරුණා කරලා එන්න ටෙලිවිෂන් ඉන්ටර්වියු එකට එන්න මහ ජනතාව හමුවට නාගානන්දත් එක්ක. ඇවිල්ලා මහ ජනතාවට ඔබ කෙලින්ම මුහුණ දෙන්න. ඔබ ඇවිල්ලා කියන්නේ මාධ්‍ය වලට ප්‍රශ්න අහන්න එපා. එහෙම නෙමෙයි. ජනාධිපති අපේක්ෂකයෙක් වුණොත් ඔබ නිර්භය නම් ඔබ නිර්ව්‍යාජ නම් ඔබේ කිසිම ඔබ රටේ නීතිය උල්ලංඝනය කරන්න නැති ඒ වගේම පිළිගත හැකි චරිතයක් නම් ඒක රටට ඇවිල්ලා බර නැතුව කතා කරන්න. එන්න කෙලිම නාගානන්දත් එක්ක මෙහෙම සංවාදයකට ඇවිල්ලා මහ ජනතාවට නාගානන්දවත් ඔබවත් ප්‍රශ්න කරන්න අවස්ථාවක් දෙන්න. මම කැමති නෑ ගෝඨාභය රාජපක්ෂට දෙන නඩු මොනවද, ඔහු මොනවද ඇමරිකාවත් එක්ක මේ රට පාවා දෙන්න අසංකර බොගියුසුම් ඒ ඔක්කොම නාගානන්ද අන්නේ වෙලාවදී කතා කරන්න. මේ අවස්ථාවේදී ඔබට තියෙන්න ඕනේ පුළුවන් කමක් මම මේ ගෝඨාභය රාජපක්ෂට තියෙන්නේ. ඔබ නිර්ව්‍යාජ නම් අවංක නම් ඒ වගේම පාරිශුද්ධ චරිතයක් නම් මේක රටට හෙළි කරන්න ඇවිල්ලා රටේ මහ ජනතාව ඉල්ලන්නේ මේකයි. ඔබ 71 මේ රට විනාශ කරලා තියෙන අවස්ථාවක ඔබ පෙන්නන්න ඔබ වටේ ඉන්න ඔක්කොම උන්ගේ කණෙන් ඇදලා මම තනි වෙනවා කියලා. තාම ඔබ යන්නේ වටේ ඉන්න කවුද කියලින් මේ රටේ මහ ජනතාව දකිනවා. ඒක නිසා ඔබට යුතුකමක් තියෙනවා මේ අවස්ථාවේදී ඔබ වටේ ඉන්න අය මේ හිටියට මුන් ටික එක්කවත් මං ගන්නෙ නෑ කියන කරකට කියන්නේ. මේ දැන් කොහොමද මේ ඔබතුමා දැන් එක්සත් ජාතික පක්ෂයෙන් තාම අපේක්ෂකයෙක් නම් කරලා නැහැ. කොහොමද දැන් ඇයි මේ එතුමාලගේ කල්මැරීම? මම ඇහුවා මේ සම්බන්ධයෙන් කරුණ ජයසූරි මහතාගෙන් ප්‍රශ්න කළා. මම ඇහුවා දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයාණන් කියන ඔහු ඉදිරිපත් වෙනවා කවුරු ආවත් නැතත් කියලා. කෙලිම මේ සම්බන්ධයෙන් කතා කරපම කරුණ ජයසූරි මහත්මයා කිව්වේ පක්ෂයේ තීන්දුව කරන්නේ නැහැ කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා කොහොමත් එනවා කියලා. මේ යන විදිහට මම දන්නේ පක්ෂයේ මොන තීන්දුවක් ගනීද කියලා. හැබැයි ඔය කවුරු ආවත් නාවත් මේ දේ කියන්න ඕන. මේ පාර ජනාධිපතිවරණයෙන් පවතින ක්‍රමවේදයට යනුව ඉදිරිපත් වන කෙනෙකුට ආණ්ඩුක්‍රම ස්ථාවරයේ 19 ව්‍යාප්තා සංශෝධනයේ ප්‍රකාර ජනාධිපතිවරයාට දෙන සියලුම විධායක බලක අවශ්‍ය කරලා තියෙනවා. නිකන් සම්පූර්ණ අතු කපපු කඳක් වගේ. ගහක් නෑ දැන් තවදුරටත්. ඉතින් ඔහුට කිසිදු විධායක බලයක් නැහැ. කරන්න තියෙන එකම ක්‍රමවේදය ඔහු ආපුවාම නියම් පොල් පිටක් වගේ තමයි නිකන් යමුත් මේ රටේ මහ ජනතාව වංචා කරන එක තමයි මේ සෑම අපේක්ෂකයකම කරන්නේ. නමුත් නාගානන්ද මොකද කරන්නේ? ඔහුගේ ඉන්නේ මේ රටේ මහ ජනතාවගේ පරම අධිකාරී බලය උදුරාගත් අයගෙන් නැවතත් ඒ බලය නැවත ඔහුගේ බලය ලබාගෙන රට නැවත මේ මහ කාලකන්ණි ක්‍රමවේදයෙන් වෙනස් කරන මාතෘභූමිය ගලවා ගැනීමට මේක සම්පාදනය කරලා තියෙන්නේ අධිකරණය පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය නායකයා ඇද්ද බැඳ තබලා තියෙන්නේ මින් ඉදිරියට ආයේ වංචා කරන්න ඒකට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවහිර කරලා. ඉතින් මම මේ දේ කියන්න ඕනේ ඔය කතා කරන අයට මීට විරුද්ධව ඔය විකල්පය කියලා ආපු කණ්ඩායම හැමතැනම කියාගෙන යනවා නාගානන්ද කරන දේ ගේන්න බෑ ඒක නීති විරෝධී කියලා. මොහොතක්ගේ සිහින වෙලා තියන්නේ පවතන ක්‍රමය තුළින් ගිල පාලිමේන්දුවට කොහමර රිංගගෙන 225 10ක් හරි 5ක් හරි දෙන්නෙක් හරි රිංගලා මේ තියෙන කුණු කණ්ඩ තමයි මේගොල්ලොත් දෙන්නේ. ඒක නාගානන්දත් එක්ක ඒව කරන්න බෑ. තියෙන ආධුප්‍රයත්තාව මොවුන්ට ඕනේ ඒක ආරක්ෂා කරන්න. එහෙම නෙමෙයි රටේ මහ ජනතාව ඉන්නන්නේ. මහ ජනතාව මම මේක දැනුවත් කරන්න ඕන මේක අභියෝග කරන්න පුළුවන් එකම බලධරයා ඔබ පමණයි. ඔබ මේක ප්‍රතික්ෂේප කළොත් දෙයිනේ කියලා ලංකාව මහමුදේ ගිලිලෑයි ඒ ලංකා මාතාව නැමැති නැව ඔබත් සමගම ඔබට ඕන මාතෘභූමිය ගලවා ගැනීම සඳහා අපි පියවර ගන්න ඕනේ කියලා මෙන්න ඔබට අවස්ථාවක් දීලා තිනවා. මේන් ඉදිරියට ලංකාවේ පාර්ලිමේන්තුවට එන්න බෑ මස්සද්දන්ට. මංකොල්ලකාරයට එන්න බෑ. මේක හදලා තියෙන්නේ මේක සම්මත කළාට පස්සේ මේක අභියෝග කරන්න පුළුවන් කිසිම අධිකාරියක් නැහැ. මොකද ව්‍යවස්ථාව මේ තියෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඒ සමගම මේක අවලංගු කරන්නේ කවුද? නාගානන්ද නොවේ. තියෙන පාර්ලිමේන්තුව ගෙදර යවන්නේ ඔබ.
ඒවගේම තියෙන ආර්ගයත්තාව සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යාදිෂ්ඨ කරන්නේ එහෙම නැත්නම් අවලංගු කරන්නේ ඔබ. රටේ පළාත් සභාවේ සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන්නේ ඔබ. මේ සියල්ලම කරන්නේ මේ රටේ පරමාධිකාරී බලධරයා වන ඔබ. ඒක ඔබට අවුරුදු 70කට පස්සේ මේ රටේ ලැබෙන පළවෙනි අවස්ථාව. තමන්ගේ බලය, ඒ කියන්නේ පරම අධිකාරී බලය නැවත ක්‍රියාත්මක කරලා මාතෘභූමිය මොවුන්ගේ ගලවාගෙන නිසි මාර්ගයට අවතීන කිරීම. ඒක නිසා කවුරු හරි කෙනෙක් මේ අභියෝග කරනවා නම් නාගන්ද ඍජුවම කියන දේශපාලන පක්ෂ නායකයන්ට අනිකුත් අපේක්ෂකයන්ට ඍජුවම ඔබ නාගන්දත් එක්ක මුහුණට මුහුණ මේ ගැන කතා කරන්න දෙන්න. මහ ජනතාව රවට්ටන්න දෙපා. විශේෂයෙන් මේ විකල්පයේ කණ්ඩායමට කියනවා බොරුවට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින විකල්පයට නාගන්දත් එක්ක මේ සම්මග මින් ඉදිරියට කිසිම ගනුදෙනුවක් නැහැ. මොකද මහ ඔහු නියෝජනය කරන්නේ කෙලිම රටේ මහ ජනතාව. ඔවුන්ව වංචා කරලා නාගානන්ද ඇති තැන එකක් කියලා නැති තැන තව එකක් කියන විකල්පයේ මේ සංවිධානත් එක්ක මින් ඉදිරියට එක වචනයක්වත් කතා කරන්න නැති බව මම මේ අත්දැකීම කියනවා ඔබට.